கல்கமுவ புராண விஹாரய மகாராட்சி முள்ள ராசிகி அவ போபத் அதரின் பெரி போமலுவ சிபகண்ணா ஹோராவேதி தவல பஹயின் திதுலன சைத்திய பசுகர மெம ஐதிஹாசிக டெம்பிட விஹாரயட அவதீர்ண ஊயமு தம்பதினிய விஜயசுந்தரா ராமேட அயத் மே விஹாரஸ்தானியத ஷாமோபாலி மகாநிகாயே அஸ்கிரி பார்ஷவே விஹாரஸ்தானேகி புத்த வருஷ 2442 கு வெசக் மாச புர அடவகலத் குரு தின லெச சந்தஹன் தின சடஹன் புவருவகின் மெஹி அதீதய வருஷ 127க் அதீதயட திவயாய் அடியக் பமன உஸ் கல் பாதமக சவிமத்வ பிஹிடவு அடி 1 அங்கல் 3க் உஸ் வூ கல் டெம் 20க் மத மெம டெம்பிட விஹாரய இதி கரயத சம்பூர்ண கொடனகில்லே திக அடி 17 அங்கல் 11க் சஹ பலலின் அடி 13 அங்கல் 8க் வே கட்டயம் ரஹித சந்தகட பஹன சஹ ஷைலமய பியகட்ட பெல பசுகொட டெம்பிட விஹாரயட பிரவிஷ்டய நிமவாதிபே டெம்மத பிஹிடவு லீ சகில்லே சியுகொனின் இஹலட வெத்தவு லீ கனு யடலீ ராமுவகட சவிகரேத இம சியுகொன கனு அதரட யடலீயட வெத்தவு அனிகுத் கனு மெதிகர பிரதக்ஷினா பதே நிர்மாணய வனசே கொட வரிச்சி பித்தியக் தனாயத யடலீ சகில்லட சவிவு பரால ஆதாரேன் நிமவு வஹலய சம்பிரதாயிக்கவ பல ஹதரக் வன அதர பெதி உலு ஹெவிலி கரேத එකිනෙකට සමීපව වැද්ද වූ රීප හේතුවෙන් පියස්සේ ඇතුළත දැකුමට රිසිය පරාල අග ගුණස් හැඩයත් ප්‍රදක්ෂිනා පතේ කණුවල බේරා ඇති පටු පනේල හැරුණුකොට මෙහි දැව කැටයම් නොමැති තරම්ය ප්‍රදක්ෂිනා පතය ප්‍රවිෂ්ඨය අසල ඉදිරිපසින් අඩි 5යි අඟල් 4ක් වන අතර දෙපසින් හා පිටුපසින් අඩි 1යි අඟල් 9ක පළලින් යුක්තය මෙම ටැම්පිට විහාරයට එළඹෙන ප්‍රවේශකයාට ප්‍රවේශ දොරටුවේ වියන් සිත්තමෙහි විශේෂතාවක් දැකගත හැකිය. ඒ ප්‍රදක්ෂිනා පතේ සිව් දෙකට ව්‍යාප්ත නොවන ආකාරයට රාමුවක් අනුව සැකසූ වියනකි. එකී වියනෙහි මධ්‍ය සිතුවම් කර ඇත්තේ චන්ද්‍ර ලක්ෂණ සහිත නිලුම් මල් රටාවකිනි. ඒ දෙපස සිහින් වාටි මෝස්තරයක් හා පුළුල්ව යෙදු පතුර සරසිල්ලකින් වන වාටියකි. එයින් පහළ උළුවස්සට ඉහළින් පටමම් බෝධි පල්ලංකම් ලෙස සටහන්ව සත්සතියේ සයවන සතිය දක්වා එනම් මුචලින් දේන චත්තමන් වනතෙක් වමේ සිට දකුණට පිළිවෙලට චිත්‍රණය කර ඇත. උළුවස්සට වම්පස මාර පරාජය දක්වන සිතුවමක් චිත්‍රණය කර ඇති අතර එහි සමකාලීන චිත්‍රයක ඇති ලක්ෂණ කිහිපයකි. බුදුන් වහන්සේගේ ආසනයේ දරා සිටිනා මිහිකතද ඉදිරියට නෙරූ තද කළු පැහැති නේත්‍රාද ඉහළට එසවුණු හිසකෙස්ද වර්ණ ගැලපුම හා චිත්‍රයන්ගේ පැතලි ස්වභාවයද ඒ අතර වේ. ඇතුළු මාලය හෙවත් ප්‍රතිමා ගෘහයට ඇතුළු වීමට යොදා ඇත්තේ කැටයමෙන් හෝ චිත්‍රයෙන් අලංකෘත නොවූ දැව උළුවස්සකි. දොරද එවැනිම විශේෂත්වයකින් තොර වූවකි. දොර දෙපස ආසනයක රඳවන ලද තරමක උස් බවින් යුතු දොරටුපාල මූර්ති දෙකකි. මෙම දොරටුපාල රූපයන්හි එක් අතක් පහළට හෙලා ඇති ආකාරයෙන් නිමවා ඇති අතර අනෙක් අත යමක් දරා සිටියත් එය කාලයත් සමග කැඩී බිඳී ගොස් ඇත. ප්‍රතිමා ගෘහය ප්‍රමාණයෙන් අනෙක් ටැම්පිට විහාර හා සමානය. හිඳි පිළිමය හා හිටි පිළිම දෙකක්ද ආරක්ෂක දේවතා රූප හා රහත් රූපද හිඳි බුදු පිළිමය දෙපස සිටිනා සැරියුත් මුගලන් රූපද සමකාලීන චිත්‍ර ලක්ෂණ විද්‍යාමාන කරයි. බුදු පිළිම වටා නිර්මිත ප්‍රභා මාලාව ගිනිසුළු මෝස්තරයෙන් සුලක්ෂිතය. ගිනි දැල්ල තීරු කිහිපයකට නිර්මාණය කර ඒ අතරට ගල් බින්දුව යොදා තීරු මෝස්තරයන්ද
චිත්‍රණය කර තිබේ. ප්‍රභා මාලාවේ අවසන් පිටත තීරුව පුෂ්ප මෝස්තරයකි. ඇතුළු මාලයේ වියනෙහි විශේෂිත වූ තීරු මෝස්තරයකි. එය නාරී රූපයක් අන්තර්ගත වනසේ සිතුවම් කර ඇති අතර ඊට ඉහළින් වියනට සමීපව යන වාටි මෝස්තරය මල් කොළ වැලකින් නිර්මිතය. ඒ අතර යටලි බෙරළිය මල යොදා සිතුවම් කර ඇති අතර රමණීයව සුදු හා රතු වර්ණ යොදා තිබේ. වියන පුරා විහිදී යනසේ විශාල ප්‍රමාණයේ උල් වූ තුඩකින් යුතු ප්‍රතිසහිත නෙළුම් මල් චිත්‍රණය කර තිබේ. පිටමාලය සුදුහුණු පිරියම් කර තිබෙනු දක්නට ලැබෙන අතර චිත්‍රාවලියක් තිබූ බවට සලකුණු දක්නට නොලැබේ. මෙම ටැම්පිට විහාරය සතු දර්ශනීය කොත් දෙකකි. ප්‍රමාණයෙන් අනෙකුත් ටැම්පිට විහාරයන්හි කොත්වලට වඩා උස්වන අතර ප්‍රමාණයෙන් තුනක් වූ ගෝලාකාර බඳවල් වටා සිහින් වාටි කැටයමකි. එහි දක්නට ලැබෙන තවත් විශේෂත්වය නම් කොත වහලට සවිවන තැන සිවු දෙකට මුහුණලා තනු නාග පෙනහා මොනර රුවින් සමලංකృత වීමය. තවත් එක් විශේෂත්වයක් දක්නට ලැබෙනුවේ සිටවනු ලැබූ ටැම් වලය. එනම් ඉන් ඉදිරිපසට දර්ශනීය වන ටැම් කිහිපයක් රවුම් හැඩතිවන අතර අනිකුත් ටැම් එකිනෙකට වෙනස් හැඩයන්ගෙන් යුක්ත වීමය. දවකම් වලින්ද ශෛල කලාවන්ගෙන්ද හීන උවද මෙම ටැම්පිට විහාරය ගාම්භීර හා උදාරත්වයෙන් වැජබෙන පෙනුමකින් යුක්ත වන්නේය. පන්සල් බිම පුරා ඇත්තේ සනසිලිදායක සුවයකි. නෙතට සුරම්ය වූ දැකුමකි. සිතවිල්ලට ශාන්තිය ගෙන දෙන හැඟීමකි. ඉන් සිත මුදාගත නොහැකි උවද සිසිවත ගගනත අරක් ගැනීමට පෙර යා යුතු වූ හේයින් අපි කෝඳුරුවාපොළ නම් වූ ඓතිහාසික ග්‍රාමයේ බලා පිටත් වුනෙමු.